දැනට පසුගිය දෙසැම්බර් මාසේ 17 වෙනිදා මේ යුක්තිය මෙහිම ආරම්භ කළේ විවිධ රාජකාරි ඔබ දන්නා නිදහස් දින රාජකාරි වගේ දේවල් පෙළපාලි වගේ දේවල් පැවතුණා. ඒ පැවතන අතරතුරත් අපගේ මේ මෙහෙයුම් අපි නතර කරේ නැහැ. හැකි උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කළා පසුගිය කාල සීමාව තුළ. විශේෂයෙන්ම මහජනතාවගෙන් ලැබෙන සහයෝගය, ලැබෙන තොරතුරු දේශීය වශයෙන් පමණක් නෙවෙයි විදේශීය වශයෙන්ත් අපිට තොරතුරු ලැබෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග ප්‍රදේශවල රැඳිලෙන්නේ යම් අපරාධකරුවන් පවා මේ වන විට ඔවුන්ගේ යම් තොරතුරු අපිට ලබා දීම ආරම්භ කරලා තියෙනවා. එහෙම අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙලා අත්අඩංගුවට ගැනීමත් අපි කරලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය දින 48 තුල, ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 17 වෙනිදායින් පසුව ඒ කාල සීමාව සහ ඊට පෙර දින 48ක් අපිට ගලපලා බැලුවාම අපි දකිනවා වාර්තා වූ අපරාධ, පොලිස් ස්ථානයට වාර්තා වූ අපරාධවල අඩුවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම දේශ ශාරීරික සම්බන්ධයෙන් සිදු කරන අපරාධවල අඩුවීමක් තියෙනවා 13.41ක පමණ. ඒ වගේම දේපල සම්බන්ධයෙන්, ඒ කියන්නේ සොරකම්, දේපල සොරකම් කිරීම වගේ දේවල් වල 23%කින් පමණ අඩුවීමක් පෙන්නුම් කරනවා. සමස්තයක් විදිහට ගත්තාම 21%ක වගේ මේ කාල සීමාව තුළ, මේ දවස් 48ක, ඒ කියන්නේ මාස එකමාරක වගේ කාල සීමාව තුළ 21%ක විතර අපරාධ අඩුවීමක් පෙන්නුම් කරලා තිනවා. පොලිසියට වාර්තා වන අපරාධ දිහා බැලුවාම ඒ අනුව අපිට පේනවා මහජනතාවගේ සහයෝගයත්, නිලධාරීන්ගේ කැපවීමත්, ඒ වගේම මේ මද්ද්‍රව්‍ය ජාවාරමේදී සිටින ඒ පුද්ගලයන් අත්අඩංගුවටපත් වීමත්, විවිධ අපරාධවලට යොමු වෙලා ඉන්න සමහර අධිකරණ වල නඩු පවරන, වරෙන් තුනිකිත් වී තිබෙන, ඒ වගේම අත්අඩංගුවට ගැනීමට සිටින අපරාධකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම තුළ මේ ආකාරයට සමාජයේ යම්කිසි අපරාධ අඩුවීමක් නිරීක්ෂණය කරලා තියෙනවා.